ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා වන තීමනාව ඉහළට. අදවසේදී මම හිතනවා කැබිනට් එකත් ඒ වගේම ජනාධිපතිවරයෙකුත් ප්‍රථම වතාවකට කැබිනට් එකට අමාත්‍යවරයෙක් කැඳවලා ඒ අමාත්‍යවරයාට කරුණු පාදලා දීලා ඒ වගේම එතුමාට ස්තුතිවන්ත වෙලා එතුමා කරපු සේවයට තමයි මේ ඇත්තච අර්බුදයත් එක්ක මෙතන ජනාධිපතිවරයාට කරපු චෝදනාවකත් එක්කත් සමගම මේ තිබුණ අර්බුදයට විසඳුමක් එන්නේ නැති නිසා මතර මේ වක්කීම බාර දුන්නා වක්කීම මේ වෙලාවේදී තාමත් වැදගත් වක්කීමක් බවට පත් වෙනවා මොකද ක්‍රීඩාව අපි සියලු දෙනාම ආදරය කරන තැනක් ඒ වගේම මේ නීති වෙනස් කිරීමේදී අනුගමනය කරන්න ඕන ක්‍රියාපිලිවෙතන් කීපයක් තියෙනවා ඉතින් මම හිතනවා මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම කැමති අර්ජුන රන්තුංගම එතුමාත් ඇත්තසම සියලු දෙනා එකතු වෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත තව පිරිසිදු කරන්න එහෙමත් නැත්නම් මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලංකාවට ගේන්නට උත්සාහ කරන්නට ඕනේ ඒ වගේම ICC තහනමයි තාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත මේක අපි නැවත තව කරවගෙන ක්‍රිකට් ක්‍රීඩාව 19 ලෝකසුලානේට යන ක්‍රීඩකයන්ට පුළුවන් නම් නැවත තව මේ ගන්න උත්සාහ කරන්න ඕනේ එහෙම නොවුනත් 19 පහළ ක්‍රීඩකයන්ට මෙම තරංගාවලින් චාර පන්නරයක් ලබා දෙන්නටත් ඒ ක්‍රිකට් ක්‍රීඩාව තුළ තියෙනා මේ අර්බුද නොවිශ්වාස ගතිගුණ මේ සියලු දේ අතහැරලා මතන නවතත් අපි ආදරය කරන ක්‍රිකට් ලංකාවට ගේන්නට ඕනේ අවාසනාවන්ත සිදුවීමක් මම හිතනවා මේ මොහොතේ රට නැවතතාවක් උත්සාහවන්තව නැගිටින්න උත්සාහ කරන මොහොතේ මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම වළක්වා ගන්න තිබුණා නමුත් කෙසේ වෙතත් දැන් මේ දේ වෙලා තියෙනවා ඉතින් මම විශ්වාස කරනවා සියලු දෙනා උදව් කරයි කියලා නැවතතාවක් ක්‍රීඩාව ලංකාවේ ප්‍රධාන තැනකට ගේන්නට පුළුවන් ශක්තිය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා ඔබ මීට පෙර ක්‍රීඩාවේ කුරේ හැදී අපිට ඇත්තසම මම ක්‍රිකට් ගිය පාර බාර ගන්නකොටත් මේ වගේම අර්බුදයක් තිබුණා ක්‍රිකට් ක්‍රීඩකයෝ අතර අර්බුද තිබුණා ඊට පස්සේ අපි වංචා දූෂණ වැළැක්වීමේ පනතක් ගැනලා ආසියාවේ පළවෙනි රට බවට පත් වුණා ඒක කරන්න පුළුවන් වුණේ නීති විරෝධී මමත් එදා ඉන්ට්‍රීම් කමිටි දාන්න ට්‍රයි කරා හැබැයි ICC කිසි දෙකෙන් ඒකට කැමති වුණේ නැහැ මොකද ICC කේ මුදල් තමයි ලංකා ක්‍රිකට් වලට එන්නේ ලංකාවේ ආණ්ඩුවක් ක්‍රිකට් වලට මුදල් විඳන් කරන්නේ නැහැ ඉතින් එතන තමයි ওই අර්බුදයේ තියෙන්නේ නමුත් ක්‍රීඩා පරිපාලන වලදී යම් යම් දූෂණ වැරදි තියෙනවා ඒවා හොයන්නට විශේෂ කොමිටුවක් දාලා ඒවා නැවතතාවක් නොවැළක් වළක්වන්නත් ඒ වගේම මේ ක්‍රීඩා පනත ඇත්තසම වෙනස් විය යුතුයි මේ සංයුතිය වල වෙනස් විය යුතුයි ඒවා නීතිම ක්‍රමයකින් කරපුවම ICC එහෙම නැත්නම් රග්බි සංගමය FIFA එක ඒගොල්ලන් ඒව පිළිගන්නවා නමුත් ඒගොල්ලන් මුදල් වියදම් කරන නිසා ඒගොල්ලන් රජයන් වල දේශපාලන මැදිහත් වීමට අවසර දෙන්නේ නැහැ ඒක තමයි මෙතන තියෙන සිදුවීම ඒ නිසා මම හිතනවා අද පළවෙනි වතාවට තමයි ජනාධිපතිවරයෙක් මේ වගේ දෙයක් වුණා නම් ඇමතිවරු කෙලින්ම අයින් කළා දානවා මුණ ගැහෙන්නේවත් නැහැ නමුත් අද කැබිනට් එකට කැඳවලා කරුණු පහදලා දීලා තමයි මේ දේ කරේ මම හිතනවා ඒක මම හිතනවා දේශපාලනයේ පළවෙනි පාර වෙච්ච දෙයක් නෑ අනිවාර්යයෙන්ම දැන් අපි මම හිතනවා එක්ස්පර්ට් කමිටියක් ගන්න ඕනේ ක්‍රිකට් ගැන දන්න ක්‍රිකට් මම ක්‍රිකට් පරිපාලකෙක් නෙමෙයි නමුත් මට තියෙන්නේ දේශපාලන වශයෙන් මේකට මැදිහත් වීම කරන්න ඒකට අවශ්‍ය සියලුම අවශ්‍ය පුද්ගලෝ ටික සම්බන්ධ කරගෙන ඒ කටයුතු කරන. ඒ වගේම අනිවාර්යයෙන්ම විනයානුකූල කේවර ගන්නවා යම් කිසි දූෂණ මට්ටමක් සිදුලා තියෙනවා. මොකද මට මතකයි මමත් වෝහාරික විගණනයක් කරා ක්‍රීඩාවට ආපු ගමන් සූදු කරන කට්ටිය ක්‍රීඩාවට එන්නේ නැති කරේ අපේ කාලය තුලදී මේක නෛතික විදියකට හරි ක්‍රමවේදකින් පාර්ලිමේන්තු පනතකින් තමයි කරේ. ඒ විදිහට අපි වෙනස් කළ යුතුයි කියලා මගේ අදහස. පර්සනල් තෑන්ක් යූ. යන්නා